Prime Minister, please. Garu kata nayakathumani vipaksha nayakathumaye kathawa ekak apita pahedili una me rate bahumika akandathawaya aaraksha karagena me kiyabawa aaraksha karagena api visandum hoyanta umanai kiyala palamuwenma mama kiyanta kamathi me aandukrama vyavastha mandalaya pilibandawa මේක පත් කරේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් අනුව. සමහරව ආන කොහොමද මේක කරන්න කියලා. පාර්ලිමේන්තුවේ ඡන්දෙට මීට ඉස්සෙල්ලා මම හිතන්නේ ජනාධිපතිවන්නේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනවරමක් ඉල්ලුවා විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කළා නව ව්‍යවස්ථාවක් ගේන්න. අපිත් ඒ ගැන කතා කරා අපේ පාර්ලිමේන්තුව ඡන්දෙදී ලබාගත යන පක්ෂ ගණනාවකට මෙතනදී වරමක් තිබුණා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මාර්ගයෙන් මේ අලුත් ව්‍යවස්ථාව සකස් කරන්න. ඉතින් ඒ ජනතාව දුන්න වරම අනුව අපි ක්‍රියා කරන්නේ. ඒ වරමෙන් පිට යන්න බෑ කාටවත් කියන්න බෑ ඒ වරම අහෝසි කරන්න කියලා. අපි මෙතන සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන්. ඒක වෙන එකක්. ඒත් මේ වරම උඩ තමයි අපි යන්නේ. ඒ වරම කියේ ඒ වරමේ ගහ සඳහන් කරලා තියෙන වැඩ කටයුතු අනුව තමයි අපි ක්‍රියා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවගේ අදහස උපදෙස් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වෙනි ව්‍යවස්ථාව යටතේ ඒ වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්ය අපිට කාර්යභාරයක් දීලා තියෙනවා ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ මූලික පියවර හැටියට පාර්ලිමේන්තුවට තියෙන්නේ ඒ කෙටුම්පත සම්මත කරන එක පමණයි ඒ සඳහා විවිධ කාර්ක සභාවන් පත් කරා මේ අනුව මෙහෙයුම් කමිටු කැලේක අනුකාරක සභාවකුත් තවත් අනුකාරක සභා ගණනාවක් පත් කරා. දැන්ට අනුකාරක සභා 6ක් පත් කළා තමයි තව එකක් යෝජනා කරලා 7ක් පත් කළා තිබෙනවා. මේ අනුකාරක සභාව වලට තමයි වැඩ කටයුතු කරන්න ඉඩ දුන්නේ. අපේ මෙහෙයුම් කමිටියෙන් අනුකාරක සභා 6කට විෂයන් 6ක් බාර දුන්නා. ඊට අමතරව සුසිර ප්‍රේමජයන්ත ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තත්කාර්ය කොමිටියක් පත් කරා මේ විෂයන් සියල්ලම එයාට බාර දුන්නා ඒ වාර්තා ලැබිලා ඒ වාර්තා මේ පාර්ලිමේන්තුවට මේ සභාවට ලැබලා දීලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාවට එහෙනම් ඒ වැඩ කටයුතු අපි කළා තියෙනවා ව්‍යවස්ථාදායක සභාව හැටියට අපි ඔක්කොම එකතු වුණා අපි ඔක්කොම එකඟ වුණා අපේ පක්ෂවලට වරමක් තිබුණා ඒ අනුව අපි පළවෙනි පියවර අරගත්තා ඊට පසුව ඉතුරු විෂයන් ගැන මොකද්ද අපි කටයුතු පියවර අපේ මෙහෙයුම් කමිටිය තීරණය කළා මේ අවස්ථාවේදී කිසිදු අනු කමිටියක් වෙත බාර නොදුන් ඉතිරි විෂයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න එතන වැදගත් කාරණා තිබුණා රජයේ ස්වභාවය බුද්ධ ආගම බලය බෙදා හැරීම අධිකරණය මේ සම්බන්ධ කරුණු ගණනාවක්. ඒ වෙන් වෙන්ම අරගන්ට තමාරුයි. ඔක්කොම අපිට එකතු කරගෙන එක රාමුවක් තුල තමයි සකස් කරන්න තියෙන්නේ. මේ ගැන අපි විශාල අදහස් ගානක් සාකච්ඡා කරා. සාකච්ඡා කරන ගමන් අපිට කියන්නේ මේ සභාවෙම කිව්වා, මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේ කොමිටිය මොනවද කරන්නේ? අපිට දැනුම් දෙන්න කියලා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී මම අතුරු මේ අතුරු වාර්තාව සකස් කරා මේ සභාවට දැනුම් දෙන්න. ඒතේ එක්කම අපි බැලුවා යම් කිසි යෝජනා කීපයකට ඉදිරිපත් කරන්න. මොකද්ද අපි ඉදිරිපත් කළා තියෙන්නේ? 73 වරක් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටිය විසින් සාකච්ඡා පිළිඹුණු කරන ප්‍රතිපත්තිය සූත්‍රයන් මෙම වාර්තාවේ අන්තර්ගත වේ. අපි කතා කරපු කරුණු ගැන වෙන යෝජනා ස්ථීරව මුකුත් නැහැ. මෙම වාර්තාවේ අන්තරේ අන්න ඒ යෝජනා ගැන පමණයි අපි කතා කරේ.
මේක විවස්ථා කෙටුම් පතක් නෙමෙයි. නීතිම කෙටුම් පතක් නෙමෙයි. මට පුදුමයි සමහර දැම් මේක ඉංග්‍රීසියෙන් කියනවනේ ඊටත් වඩා පැහැදිලි. ඒ කියන්නේ contains the principles and formulation that reflect the deliberations of the steering committee of the constitutional assembly that met 73 times reflects මේ විවිධ අදහස් තිබුණා. අන්න ඒව පිළිමුඩු කරන්න යෝජනා කරේ අදහස් කරන තවත් විකල්ප යෝජනා තිබුණා. සමහර අය අපිට විකල්ප යෝජනා ඇතුල් කරන්න පුළුවන්ද කියලා පාගත සටහන් හැටියට අපිව පාගත සටහන් නුවමනා නැහැ. එහෙම පාගත සටහන් තියන්න එපා. මේ වාර්තාවෙම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන කොට පළවෙනි කොටස තිබුණේ පිළිමුණු අදහස් දෙවෙනි කොටස තිබුණේ තමන්ගේ අදහස් අපික තමන්ගේ අදහස් ඒ කාරණාව පිළිබඳ පමණක් නෙමෙයි ව්‍යවස්ථාව ගැන තියනවා නම් සම්පූර්ණයෙන්ම දාන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි මෙහාට එවන්නේ අපි රැස්වීම 73ක සාකච්ඡා කරලා පිළිබුණු අදහස් ටිකයි ඒ සමාජීයයන්ට උවමනා නම් ඒ අදහස් ටික අන්න එහෙම වාර්තාවකයි මෙතෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක විවස්ථාවක්වත් විවස්ථා කෙටුම් පතක්වත් වෙන කාරණයක් නෙමෙයි. මෙතන තියෙන්නේ මේ සභාවට ගෙනල්ලා මේ සභාවේ අදහස් දැනගත්තාන් පස්සේ ඊළඟ පියවර ගන්න. දැන් ඔබතුමා මේක බ්‍රහස්පතින්දටත් සාකච්ඡා මේ සභාවේ වැඩ කටයුතුදම හොඳයි. මන්ත්‍රීවරු සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් තමයි අපිට වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ. මේ අදහස් සියල්ල මරගත්තාන් පස්සේ මේ ව්‍යවස්ථාදායක සභාව ඉදිරි කරපු 16 වෙනි යෝජනාව තියෙනවා. පහ වගන්ති යටතේ පත්කන ලද අනු කොමිටි වල එයා කියන්නේ අනු කොමිටි 6 හා මහජන අදහස් සලකා බැලීමෙන් අනතුරුව මෙහෙයුම් කොමිටිය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එකී වාර්තාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාවක්ද සමග ඉදිරිපත් කළ යුතුය. අපි තමයි දැන් එතෙන්ට එන්න තියෙන්නේ. අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. මේ අන්තර්වාර්තාව තිබුණේ අදහස් අරගන්න එතෙන්ට යන්න ඉස්සෙල්ලා. අපි මෙතන සඳහන් කර පරිදි අපි මේ කොමිටි 6 අනු කොමිටි 6 යෝජනා තාම සලකලා බලලා නැහැ. මහජනතාව එක්ක අපි සාකච්ඡා කරලා නැහැ. අපි එක කොමිටියක් පත් කරලා දැන්ට ජනතා අදහස් ගන්න කියලා ඒකවත් අපි සලකලා බලලා නැහැ. අපි මේ පාලි මේ ව්‍යවස්ථාදායක සභාවේ අනු කොමිටිය. ඒ නිසා අපේ අන්තර්වාර්තාව දෙන්න තියෙන අතුරු වාර්තාව දෙන්න තියෙන්නේ මේ සභාවට. මේ සභාව එකඟ නම් ඒ අදහස් අරගත්තාන් පස්සේ අපිට තිබෙන්නේ ඉතුරු වැඩ කටයුතු කරන්න. දැන් තමයි අපිට තියෙන වාර්තාවක් අරගෙන ඒ වාර්තාව කෙටුම්පත් යෝජනාව සමගම ආපහු මේ සභාවට යවන්නේ. දැන් අපි මේ අවස්ථාවේදී මේ අනු කොමිටි වාර්තාව සලකලා බලනවා. ඒකම මමත් ප්‍රකාශ කරලා තියෙනවා. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ප්‍රකාශ කර දෙන අපි මහානායක ස්වාමීන් වහන්සේ වෙනම හම්බෙන්න යනවා. අනුනායක ස්වාමීන් වහන්සේ හම්බේනවා. අපේ ආගමික නායකින් හම්බේනවා. දැන් මෙහෙම විශාල සාකච්ඡාවක් ඇතිකර ගන්නවා මේ අදහස් කුමක්ද කියලා. මේක සුමානකින් කරන්න බෑ. මම හිතන්නේ පෙබ්‍රවාරි මාර්තු වලට වඩා යයි. මොකද අපි මාසයක් අරගන්නේ අපේ ප්‍රාදේශීය සභා ඡන්ද කරන්න. ඒ කාලේ මේවා කතා කර කර ඉන්න බැරි වෙනවා. නැත්තලක් තියෙනවා. ඉතින් සිංහල අවුරුද්ද කාල වෙනකන් හරි මේ සාකච්ඡා අපිට ගෙනියන්න තියෙන්නේ. එතනදි මේ අදහස් අරගන්නම්. ඊට පස්සේ ජනාධිපතිතුමා කිව්වා ඒ නායකින් එතුමත් ආපහු රැස් කරන අපි වෙනම වෙන ගිහින් හම්බෙමු. අපි එයා එක්ක සාකච්ඡා කරමු. පක්ෂ හැටියට අපි මෙතන සාකච්ඡා කරමු. ඊළඟට අර මහජන නියෝජිත අදහස් තියෙන වාර්තාවත් අරගෙන සලකමු. අපි දැනට ඒවා මුකුත් ඇතුල් කරලා නැහැ. මම ඇත්ත වශයෙන්ම කියවලවත් නැහැ. මම උවමනා නෙමෙයි. දැන් මෙතන තියෙන පළවෙනි පියවර අපේ ව්‍යවස්ථාදායක සභාවේ කොමිටිය ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කරලා. ඒ අතුරු වාර්තා ඉදිරිපත් කළා. දැන් ඒක අවසානයි. දැන් අපි අපේ වාර්තාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මෙතන යුතුකමක් තියෙනවා ජනතා එක්ක පුළුල් සහයෝගයක් තියාගන්න. ජනතා එක්ක සාකච්ඡා කරන්න. ඒක අවසන් කරාම තමයි අපි එහඟත්වයකට ඇවිල්ලා මේ වාර්තාව ඉදිරිපත් කරන්න තියෙන ආපහු ව්‍යවස්ථාදායක සභාවට. ව්‍යවස්ථාදායක සභාව ඒක වාද කරයන් පස්සේ කියන්න පුළුවන් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමාට සංශෝධන ඇතුල් කරලා තව අන්තිම වාර්තාව එවන්න කියලා මෙතෙන්.
මොකුත් නොකිය ඉන්නත් පුළුවන්. නැත්තම් එතුමා දෙන යෝජනාව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක පිළිගත්තොත් තියෙනවා එහෙනම් සංශෝධන ඔක්කොම ඇතුල් කළා. මෙතන ඇතුල් කළා අන්තිම වාර්තාව මේ සභාවට දාන්න. මේ සභාවට දාලා ඒක සම්මත වෙන්නේ නැත්තම් මේ සභාවත් අහෝසි වෙන අපේ වැඩ කටයුතු අහෝසි වෙනවා. මේක සාමාන්‍ය ඡන්දයෙන් සම්මත වුණොත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ආපහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයට නිල වශයෙන් ව්‍යවස්ථා කෙටුම්පත හැටියට මේ පාර්ලිමේන්තුවට ගේන්න කියලා. ඒත් මේ ව්‍යවස්ථාදායක සභාව තුනෙන් දෙකකින් මේක සම්මත කරගත්තොත් කෙලින්ම කැබිනට් මණ්ඩලයට ගිහින් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරන එක ව්‍යවස්ථා කෙටුම්පත හැටියට පාර්ලිමේන්තුවට. ඒ තමයි පාර්ලිමේන්තුවේ තීනයක් අරගෙන එතනින් උවමනානම් ජනමත විචාරණයකට යන්නේ. ඉතින් මේක මේ හදිසිය ගේන්න පුළුවන් එකක්වත් රට බෙදන්න පුළුවන් එකක්වත් නෙමෙයි. අපි දීර්ඝම සාකච්ඡා ඇති කරලා වැඩ කටයුතු කරගෙන යන්නේ. එහෙනම් මෙතන රහසක් නැහැ. දැන් මේක පටන් ගත්ත විතරයි. අපිට දැන් තියෙන ඉදිරියට ගෙනියන්න. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපි දැනට මේ අදහස් දියා අපේ අදහස් ප්‍රකාශ කළා. විවිධ අදහස් තියෙනවා. අපි කොහොමද එකඟත්වයට තව ඉන්නේ කියලා. මොකද මේ වார்த்தාවේ වැදගත්කම පළවෙනි වතාවට හැම පක්ෂයක්ම තියෙන වார்த்தාවක් මෙහෙට ඉදිරිපත් කරා. 72 ෆෙඩරල් පක්ෂය සහභාගී වුණේ නැහැ. 78 ව්‍යවස්ථාවේ ද්‍රවිඩ විමුක්ති පෙරමුණ සහභාගී වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තිමට ඒකෙන් පිට වෙලා ගියා වார்த்தාවක් දීලා. GLPDS ගේ හැමතිතුමා ගෙනවා අර පොට්ටනිය මේ මොකද ඔ පැකේජ් එක පළාත් සංගමය ඒකත් එකඟ වුණේ නැහැ. ඒක අපි පිච්චුවා මං හිතන්නේ මෙතන. මේ ඊට පස්සේ විතා තිස්ස විතාරණ ඇමතුමාව ඒකත් සාර්ථක වුණේ නැහැ. දැන් පළවෙනි වතාවට අපි ඔක්කොම එකඟත්වයෙන් මෙතෙන්ට දාලා තියෙනවා. විවිධ අදහස් තියෙන එක වෙන එකක්. පළවෙනි වතාවට තියෙන හැම පක්ෂයක්ම එකඟව වார்த்தාවක් මේ සභාවේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන අපි ඉදිරියට යනවද මෙතන විනාශ කරනවද? ඉදිරියට යනවා කියන්නේ එක සැරේ එකඟ වෙනව නෙමෙයි, ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒත් අපි තීන්දුව කරන්න ඕනේ. අපි ඔක්කොමගේ සහභාගීත්වය ඇතුව අපි ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට ගිහින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මේ අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. සටන් පාට වලදී ඉස්සෙල්ලා අපිට බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුමේ ඉඳන්ම මේ ප්‍රශ්න ඇති වුණා. සිංහල රජයේ භාෂාව කරාම දෙවිද භාෂාවේ තත්ත්වය. ඊළඟට තමන්ගේ පළාත් ප්‍රදේශ පාලනය කිරීම. රට සභා ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දෙවනුව ආවා ඩඩ්ලි චෙල්ලනායකම් ගිවිසුම. ඩඩ්ලි චෙල්ලනායකම් ගිවිසුම බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම තරම් ඉදිරියට ගිය එකක් නෙමෙයි. කෙසේ හෝ ද්‍රවිඩ භාෂාව යොදවා ගන්නටත් ඒකම රට සභා ඇති කරන්නටත් දිස්ත්‍රික් සභා ඇති කරන්නටත් සාකච්ඡා කළා. එතනදී මේ පෙළපාලියක් ගිහින් එක භික්ෂුන් වහන්සේෙක් මරණයට පත් වුණා. ඒකත් එහෙන් ඉවර වුණා. ජයජයවද්ද මෛතුමා ව්‍යවස්ථාවක් සකස් කරන්නට එන අවස්ථාවේදී ද්‍රවිඩ සංදා විමුක්ති පෙරමුණ අපිට දැන් වෙනම රාජ්‍යයක් සඳහා වරම තියෙන්නේ කියලා. කෙසේ හෝ එතුමා ඉදිරිපත් කරපු දිස්ත්‍රික් සංවර්ධන සභාවට ද්‍රවිඩ විමුක්ති පෙරමුණ සහභාගී වුණා. ක්‍රියා කරා. වැඩිපුර බලතල ඉල්ලුවා. එතුමා දෙන්න ලෑස්ති වුණාද? හුඟක් අනික් අයකට විරුද්ධ වුණා. මම හිතන්නේ දිස්ත්‍රික් සංවර්ධන සභාවලට අපි වැඩිපුර බලතල දුන්නා නම් එදා මේ තත්ත්වය අද මේ රටේ ඇති වෙන්නේ නැහැ. අපි ඒක සම්මත කරා. බලේ දුන්නා. අපි ක්‍රියා කරේ. ඊට පස්සේ බලතල වැඩි කරන්න එතනදී විරුද්ධත්වයක් ආවා. මේවා ප්‍රමාද වුණා. අපි අතර සාකච්ඡා තිබ්බා. එතෙන්ට මං හිතන්නේ
සම්බන්ධන් මෛත්‍රියයි මමයි අපි ඔක්කොම සහභාගී වුණා. ඒත් එවලේ මේ බලතල දුන්නා නම් අද මේ තත්ත්වය මේ රටේ තියෙන්නේ නැහැ. මොකද මන්ත්‍රීවරුන්ට තමන්ගේ දිස්ත්‍රික්කේ සංවර්ධනය කරන්නට අනික් දිස්ත්‍රික් සංවර්ධන සභාව මන්ත්‍රීවරයෙක් අවස්ථාව ලැබුණා. අවසන් අපි ඒක නැති කරගත්තා. ඊළඟට මේ යුද්ධයක් ඇවිල්ලා අපි 13 වෙනි සංශෝධනයට ආවා. දැක්වා 13 වෙනි සංශෝධනයෙන් මේ රට නැති වෙනවා කියලා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණිකෝ ඒකීය භාවය ආරක්ෂා වෙනවා කියලා. අද හැම එක්කෙනාම කියනවා ඒකෙන් ඒකීය භාවය ආරක්ෂා වෙනවා කියලා. එදා මේකට විරුද්ධ වෙනවා කිව්වේ. රට බෙදෙනවා කිව්වේ. රට විනාශ වෙනවා කිව්වේ. දැන් ආව 13 වෙනි සංශෝධනයට. ඒ 13 වෙනි සංශෝධනය එනකොට යුද්ධයක් තියෙන්නේ. දැන් යුද්ධ විසඳ ගන්නට තිබුණා. අපි අවස්ථා කීපයක් බැලුවා. එතනින් තමයි යුද්ධය කොහොමද අවසන් වුණා. යුද්ධය අවසන් ප්‍රශ්න අවසන් වුණේ නැහැ. මේ ප්‍රශ්න අනික් අතටත් ගියා. දෙවිඩාට විතර නෙවෙයි මුස්ලිම් අයටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු වුණා. මුස්ලිම් විරෝධී විතරක් නෙමෙයි අන්තිමට මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේලගේ මූණ දෙන්න තිබුණා. මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේලගේ ප්‍රශ්න වලට මූණ දෙන්න තිබුණා. පන්සල වට කෙරුවා. ඔව්. පන්සලත් වට කෙරුවා. අන්තිමට මොකද්ද සිදුුනේ? 2015 ඡන්දේ උනේ මේ ප්‍රශ්නේ දැන් විසඳලා දාමු. අපි ඉදිරියට යමු. රටක් කැටියට. ඉතින් අන්නේ කාරණේ විසඳුම් දෙන්න විවිධ විසඳුම් තියෙන්න පුළුවන් අපි සාකච්ඡා කළා හොඳම ඒවා තෝරගමු ඒත් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ සභාවක් හැටියට ඒ විසඳුම දෙන්න නිකන් රට නැති වෙනවා කියලා කෑ ගහන්නේ නෙමෙයි සිංහල බෞද්ධය නැති වෙනවා කියලා කෑ ගහන්නේ අපි ඔක්කොම සිංහල බෞද්ධ මෙතන ඉන්න හොඟක් අය සිංහල බෞද්ධ නොවන අය ඉන්නවා මෙතුමා මෙතුමා මෙතන ඉන්න බහුතරය මේ ඔක්කොම ඉන්නේ සිංහල බෞද්ධය අපි මෙතන ඉන්නේ සිංහල බෞද්ධය නැති කරන්න අපි වෙන වෙනම අපේ පන්සල් විහාරස්ථානයක ආරක්ෂා කරලා දියුණු කරේ මේ රටේ සිංහල බෞද්ධකම නැති කරන්නද සුද්ධංගේ කාලේ පන්සල් හදලා දුන්නේ සිංහල බෞද්ධකම නැති කරන්නද අපි මෙහි ඉන්නේ ඒකීය භාවය නැති කරන්නද එදා 13 වෙනි සංශෝධනෙනකොට ඒකීය නෙමෙයි කියලා කිව්ව සමහර අපික ඒකීය කියලා අන්තිමට අපි කිව්ව එක හරි ගිහින් තියෙනවා ඒකීය භාවය කුමක්ද කියලා අපිට තේරෙනවා අද ලංකාවේ තියෙන ඒකීය භාවය ඉංගලන්තයේ තියෙන යුනිටරි කන්සෙප්ට් එකට වඩා ඉදිරියෙන් තියෙන්නේ අපිට ඒකීය භාවය නැති කරන්න ඕමනත් නැහැ සිංහල බෞද්ධය නවත්තන්න ඕමනත් නැහැ අපි ඔක්කොම ඉන්නේ ආරක්ෂා දෙන්න එතන කෑ ගහලා වැඩක් නැහැ නේ අපි කවුරුත් බය දුවන්නේ සිංහල බෞද්ධකම නැති කරා කිව්වා කියලා අපි දන්න අපි කළා නෑ අපිට අපිට පුළුවන් එක කියන්න. ඉතින් අපි ඇත්ත වශයෙන්ම උවමනා තැනට එන්න. උවමනා තැන කතා කරන්න. අපේ දේශපාලනේ තෙන්ට එන්න මේ තියෙන ප්‍රශ්නේ කුමක්ද? මේක විසඳලා දාමු. එතකොට මෙතෙන්ට එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවත් UMPවත් ජාතික ආණ්ඩුව නෙමෙයි මේ විවස්ථාදායක සභාව. අපි සභාවක් කරේ මේක සාර්ථක වෙනවා නම් අපි ඔක්කොම ලෑස්ති මේකේ ගෞරවය අරගන්න. කවුරුත් කොන් කරන්න වැඩක් නැහැ. පාර්ලිමේන්තුවයි බෙදමු. ඒත් මේක සකස් කරන එකේදී විවස්ථාදායක සභාව හැටියට අපි ක්‍රියා කරමු. ඒ නිසා අපි ජාතික එකඟතාවයකට එමු. මම හිතන්නේ කිසිම යෝජනා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. මං යෝජනා ගණනාවක් ගැන කතා කර කර හිටියේ මං කියෙව්වේ මං දැන් අරගන්නම් ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවල. එතන කියනවා අතිපූජ්‍ය මහානායක හිමිවරුන් විසින් පසුගියදා නිකුත් කරන ලද ඒකීය රාජ්‍ය සම්බුද්ධ ශාසනය රටේ පැවැත්ම අනතුරකට පත්වන ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙසට කනරාද ප්‍රකාශය සමග අප දෙකඟ වන බවට වැඩිදුරටත් මෙහිලා සටන් තබු. ඔබතුමාලා විතරනේ මමත් එකඟ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. නෑ මේ අපි
හරි. මෙතන මේ ගරුකමෙන්තුමා කතා කරන්න. නවත්තන්න ගරු 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 සභාපතිතුමනි මේකෙන්ම පේනවන්නේ මම කිව්වේ අපි ලෑස්ති ඔබතුමාලා කැඟ වෙලා මේ ගැන කතා කරමු. මෙතන කෑ ගහන්න එක එපා වෙනයි. මේ මේ ගොල්ඩ වෙන එකක් ඕනේ. තමුන්නාට බයිද මේ මේකෙන්ම පේනවා. ඔන්න ඔන්න මම කිව්වේ අපි එකඟ වෙනවා. අපි යෝජනා ටික දැන් සකස් කරමු. මෙතන තියෙන්නේ රිෆ්ලෙක්ෂන්. මේකේ දුනේ ප්‍රශ්න. ඉතින් මෙතනින්ම ආවේ යෝජනා විකල්පයක් මම අරගෙන මම එකඟ වෙනවා. ඉතින් මේ මෙතුමන්ලා එකඟ වෙන්නේ නැත්තම් මම මොනා කරන්නද? ඔව්. මගෙන් අහන්න ඉස්සෙල්ලා එන බාහිර ඉස්සෙල්ලා මහානායක හඳුරේ මල්වත්ත මහානායක හඳුරේ අහන්න කොහොමද පන්සල වටකඩේ කියලා? මම මේ වදින්න යන්නේ නැහැ. මම කියන්නේ මම මෙතන කියන්නේ ඔව්. ඔව් දැන් බලන්න මෙතෙක් කල් මේකයි වෙනස සම්දාන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය මේකට ඇහුම්කන් දෙනවා බාගෙ පිළිතුරු දෙයි මට එකඟ වෙයි විරුද්ධ වෙන්න වෙයි අනික් අය කෑ ගහනවා ඒකට තේරෙන්නේ නැත්තම් මොකද මහානායක ස්වාමීන් වහන්සේගේ මම මොනා කරන්නද මම වෙනම කතා කරලා තියෙන්නේ දැන් අපි එකඟ වෙනවද නැද්ද කියලා කියන්නේ මේගොල්ල කැමති නැහැ අපි එකඟ වෙනවට මම බලනවා එකඟ වෙන්න ඒකී රාජ්‍ය ආරක්ෂා කරගනිමින් සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ග වලට සාමකාමී හවුසෝ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගේ බව අපි තරයේ විශ්වාස කරමු. මේ සභාවේ හැම දෙනාටම කතා කිරීමේ අවස්ථාව දීලා තියෙනවා. ඒකත් අපි අවස්ථාව දීලා තියෙනවා. මම කතා කිරීමේ අවස්ථාව දෙන්න බාධා කරනවා. මට ඊට පස්සේ පියවර ගන්න වෙනවා. කරුණා කරලා. මම මම කියන්නේ ඒ අයගේ ඒකට මම හිතන්නේ විපක්ෂ නායකතුමත් එකඟයි. I think ඔබතුමත් එකඟයි මේ කියමනට ඒකීය රාජ්‍ය ආරක්ෂා කරගනිමින් සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ගවලට සාමකාමීව හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකිය බව තරයේ අපි විශ්වාස කරමු. I would say you all agree with it? You all agree with it? මේගොල්ලෝ තු එකඟ වෙනවා. ඔබතුමාලත් එකඟ වෙනවා. ඔබතුමාලත් එකඟ වෙනවා. අපිත් එකඟ වෙනවා. ඉතින් අපි එකඟ වෙලා වැඩේ කරමු. ඔව්. අර කොන විරුද්ධයි. අන්න හරි ඉතින්. ඔව්. එතන විරුද්ධයි. හා. ඉතින් අපි දැන් අපි එකඟයි කියනකොටත් මේගොල්ලෝ විරුද්ධ වෙන්නේ කියලා මේක හරි එකන්නේද? තමන්ගේ නායකයාට විරුද්ධ යනවානේ. දැන් බලන්න පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පීඨය තිබිය යුතු වීම ආය එය අත්හල නොහැකි විය යුතු වීම අපිත් එකඟයි ඒකට මේ ඔබ ඔබතුමාලේ උපලේඛනයේ පළවෙනි එක අපිත් එකඟයි ඒකට අපි ඒකයි කියන්නේ ජනරජයේ දේශයේ 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වෙනි ව්‍යවස්ථානුව ඊතුයික සලකලා බලන්න ලෑස්ති අපි ඔව් ඒක අපි ඒ විදිහම දාන්න පුළුවන් නැත්නම් අර ලෝකේ අපිට පෙන්නලා තියෙන මායිම් අනුව දාන්න පුළුවන් නැත්නම් දෙකම දාන්න පුළුවන්. තමන්ගේ මායිම් දාන එකත් හොඳයි. මේ දෙකම අපි දාලා අපිට විසඳුම් හොයන්න පුළුවන්. ඒ අමාරු ඒවා නෙමෙයි. ඈ බුද්ධ ආගම ආරක්ෂා කරන්නත් පුළුවන්. දැන් මේ ඔක්කොම දැම්මේ මෙතන වාද කරන්න. මේ අදහස් අරගත්තයන් පස්සේ අපි ඉදිරියට යන්න. පලාත් ඒකාබද්ධ කිරීම නොකළ යුතුය. හරි. අගමැතිවරයා පළාත් ඒකාබද්ධ කිරීම දැන් තියෙන්නේ පළාත් 9යි. හා 9යි තියෙන්නේ. ඉතින් මුළු රටේ මෙහෙඟත් වෙන්නේ නැත්නම් ඒක 10 කරන්නත් බෑ 8 කරන්නත් බෑ 5 කරන්නත් බෑ 15 කරන්නත් බෑ. මුළු රටේම මිනිස්සු එකඟ නම් ඒක 15 කරන්න පුළුවන් මුළු රටේම එකඟ නම් 3ක් කරන්න පුළුවන් ඒක ජනතාව තීන්දුව කරන්න ඕනේ මම නෙමෙයි ඔබතුමනේ එක කාලයක කිව්වනේ රජ රට රුහුණු රට මාය රට කරන්න කියලා ඒකට මිනිස්සු එකඟ නම් අපිත් එකඟයි අපිට කමන්නේ නැහැ
මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ජනතාවට ඕන නම් 15ක් දාගන්න 15ක් දාගන්න පුළුවන් පහක් දාන්න ඕනේ පහක් දාගන්න පුළුවන් ඒක ජනතාව තීන්දුව කරන්නේ නිකම් බලෙන් ගිහින් ඒකාබද්ධ කරන්න බෑ පාර්ලිමේන්තුවට ගිහින් කියන්න බෑ මේ මේ පළාත් දෙක එකතු වෙනවා කියලා අපිට කියන්න බෑ උතුරයිනගෙන එකතු වෙනවා කියලා නැත්තම් සබරකම වයි වයම් බයි එකතු වෙනවා ඒ අපිට කරන්න බෑ ජනතාවකවත් 15ක් ඇති කරන්නේ 15ක් ඇති කරන්න කියන්නේ ඊළඟට තියෙනවා ජනාධිපති ක්‍රමය දැනට තිබෙන ක්‍රමය වෙනස් කළ යුතුය කියලා හරි ඉතින් අපි ඒකත් සාකච්ඡා කරමු ඒක සාකච්ඡා කරන්න දැස්ති ඔව් අගමැතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරාගත යුතු හරි ඒකත් අපි කරමු විරුද්ධ පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී විසින් තෝරාපත් කරගත යුතුයි ඔයගොල්ලෝ විරුද්ධ දෙයකට විරුද්ධ දෙයකට ආ දැන් ඉතින් ප්‍රසන්න නෑ ප්‍රසන්න විරුද්ධයි අර එක විරුද්ධයි කියලා ප්‍රසන්න ප්‍රසන්න විරුද්ධයි ප්‍රසන්න හරි අරයා විරුද්ධයි මොනවා කරන්නද ඔයගොල්ලෝ විසඳගෙන ඉන්න හරි ඉතින් ඔයගේ උදේට එයා විරුද්ධයි මම මොනවා කරන්නද මං කවුද ඒක පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍යයට ආරක්ෂකට තර්ජනයක් විය නොයුතුය අයියෝ ඒක මමත් කියන්නේ ඒකයි පළාත් පළාත් සභා තම බලතල පාවිච්චි කළ යුත්තේ මැදේ විධායක ව්‍යවස්ථාදායක බලයට යටත් ඔව් මේ සම්බන්ධයෙන් අපේ වැඩිදුර අධ්‍යයනය වාර්තා ඉදිරිපත් කරනු ඇත අපිත් දැන් එහෙම එකක් ගේනවා මොකද සෙනත් සභාවත් ඇතුල් කළ කොහොමද ඒකීයභාවය ආරක්ෂා කරන්න සාමාන්‍ය අපි ඒක කරන්න ගියේ නැහැ ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දුනේ නිසා 13 ප්ලස් වලට යන්න අයි බැලුවේ ඒකත් පුළුවන් නම් උදව් කරගෙන ඒකීයභාවය ආරක්ෂා කරලා එතෙන්ට එන්න කමක් නැහැ ආ ඊළඟට පළාත් පාලන ආයතන සතු බලතල ලයිස්තු ඇති බලතල වැඩි කළ යුතුය මම ඒකට කැමති ඒත් සමහර සංඝයා වහන්සේකට විරුද්ධයි අපි දැන් අපි ඔක්කොම කැමති ඉතුරු ටිකත් අරගන්න ඕන දේශීය ව්‍යාපාරිකයන් ප්‍රමුඛත්වය දිය යුතුය ඒක කොච්චර හොඳයිද කොහොමද ප්‍රමුඛත්වය දුන්නේ දයාගමගේගේ මේ සමාගම ගිහින් අත්මත් කරගත්තා ඔන්න දුන්නේ ප්‍රමුඛ එහෙනම් අපි ඒක ආපහු දෙමු ඒගොල්ල දෙන්න ලෑස්ති නැක අපි ලෑස්ති අනික ඔක්කොමට සහයෝගය දෙන්න ආ ලයිට් බිල අපි ගෙවන්න ලයිට් බිල ගෙවන්න ආ නෑ ලයිට් බිල ගෙවන්නම්කෝ ඒගොල්ල ලෑස්ති නම් දෙන්න ඔකන දේශීය ව්‍යාපාරිකයන්ට කලේ තව තව ඉතින් තව තව මොනා දාහන්නේ යා ඕ රජේ සුබ සාධන නොපිරෙලා පවත්වා යුතුය හරි එකඟයි මැතිවරණ ක්‍රමයේ වැඩි කේවල മന്ത്രി සංඛ්‍යාවකින් හා අඩු සමානුපාත മന്ത്രിවරු සංඛ්‍යාවකින් සමන්විත මිශ්‍ර ක්‍රමයක් විය යුතුයි එකඟයි දැන් තව මොනවද කරන්න ඕනේ දැන් අවිරුද්ධ වෙන්න දැන් තව මොනවද තියෙන්නේ අපි ඔක්කොම එකට වෙලා දැන් ikut වෙලා වැඩ කරමු අපි දැන් වාඩි වෙලා මේ ගැන තව සාකච්ඡා කරලා එකඟත් වේට එන්න බලමු you are not against what I have said from here no ඉතින් මේගොල්ලොත් එකඟයි ජනතාව හිත පෙන්වුවත් එකඟයි ඉතින් තව මොනවද විරුද්ධ වෙන්නේ අපි එකතු වෙලා අපි මේ කාරණා ටික අපි මහා සංඝයා අනික් ආගමික නායකයා කතා කළා ඊට පස්සේ ඉදිරියට ගියන් මෙච්චරයි මම ආව කියන්නේ ඉතින් මේ මෙතන තියෙන මේ අතුරු වාර්තාවක් වෙන එකක් නෙමෙයි මේවා අපි දන්නවනේ වාර්තා කීයක් ආවද අපි 13 වෙනි සංසද ඉස්සෙල් දේශපාලන පක්ෂ වාර්තා ආවා අනික් වාර්තා සම්මේලන ඉතින් මේවා සාකච්ඡා කරන එක හොඳයි මොකද මෙතනින් එකතු වෙන එක දැන් මම පෙන්වලා තියෙනවා අපි කට්ටියටම එකතු වෙන්න පුළුවන් මූලික යෝජනා අපි ඒවා දිහා සැලකලා බලලා අපි තීරණයක් අරගමු ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි මේ යෝජනා තවදුරට කතා කරලා අපි බලමු අපි එකඟත්වයකට එන්න මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ජනතාව ඊළඟ පරම්පරා කීපෙම අපිට ස්තුතිවන්ත වෙනවා මේ වැඩ කටයුතු අපි කරනවා නම් ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා